මහින්දානන්ද අලුත්ගමේ මහත්තයත් ලොහාන් රත්වත්ත මහත්තයත් දිලුම් බමුණුගම මහත්මයත් මේ මන්ත්‍රීතුමන්ලා කුමාර වෙල්ගම් මහත්තයට විරුද්ධව විශාල චෝදනාවක් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හිටපු ජනාධිපතිතුමා ප්‍රධාන වේදිකාවේ තියාගෙන ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතන්නේ නැහැ මේ කතා කරුවේ කුමාර වෙල්ගම් මහත්තයට විරුද්ධව අලුත්ගමගේ මහත්තයවත් ලොහාන් රත්ත මහත්තයවත් දිලුම් බමුණුගමේ මහත්තයවත් කියලා. මේ කතා කරේ පිට උනේ වචන ඒ තුන්දෙනාගේ කටෙන් උනත් අර ප්‍රධාන මේසේ හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේකේ ස්විච් එක එබුවේ කියලා මම නම් විශ්වාස කරනවා. මොකද කුමාර වෙල්ගම් මහගේ මේ වෙල්ගම් මහත්මයා දිගින් දිගටම ගෝඨාභය මහත්තයා සම්බන්ධව බැසිල් මහත්තයා සම්බන්ධව එතුමාගේ විරෝධතාවය පළ කරනවා. ඉතින් මේක මහින්ද රාජපක්ෂ මහත්මයාට හිතෙන්දදී මේක නතර කරන්න එනකොට හොඳ නැහැ. මිස පක්ෂය ඇතුළේ විශාල මේ අර්බුදයක් කරා තමන්ගේ පවුලේ තියෙන අර්බුදය මේක විසිරෙනවා විහිදෙනවා පැතිරෙනවා කියලා විශ්වාස කරලා එතුමා ස්විච් එක ඔබල ගිහුවා අද ගහපල්ලා කුමාර වෙල්ගමට කියන පණිවිඩය තමයි ඒ දුන්නේ. නැත්තම් තමන්ගේ නායකයා ඉන්න රැස්වීමේ එතුමා කතා නොකරත් එතුමාට අමතරව හිටපු ප්‍රධානම තුන්දෙනා එකම කාරණයක් සම්බන්ධව මේ වගේ දෝෂාභියෝගයක් එහෙම නැත්තම් මේ වගේ චෝදනාවක් කරන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මහින්දානන්දලා වෙල්ගම් මහත්තයාට බැන්නේ එහෙම නැත්තම් දිලුම්ලා ලොහාන්ලා වෙල්ගම් මහත්තයාට බැන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිග්නල් එකට කියන එක අපිට දැඩිව දැනුණා.